වෙලාව සවස 4:05 විනාඩි 5යි හේතවතුනේ ඔබ වෙළඳ සේවය සමග 94.3 94.5 ඔබ මේ සවන් දෙන්නේ වෙළඳ සේවයට මෙතෙන් සිට පුරා පැයක් අපි ආරම්භ කරනවා ස්පෝර්ට්ස් ස්ටාර් පේ ක්‍රීඩා වැඩසටහන හේතවතුනේ දැන් ගිය සතියේදීත් මම ඔබට පොරොන්දු වුණු විදිහටම අද දවසේදීත් විශේෂ කෙනෙක් මැදිරියට කැඳවා ගත්තා එතුමන් ගැන වැඩි වෙලා නොගොස්ම සඳහන් කරන්නට අවශ්‍යයි මොකද අපිට මේ තියෙන හැම තප්පරයකින්ම ප්‍රයෝජනයක් ගන්න ඕනේ දවසක් කියලා මට හිතෙනවා මටත් විශේෂ දවසක් අද දවස ඉතින් අපිට සඳහන් කරන්නම් අද මැදිරියේ මාත් සමග නමුත්තා කවුද කියලා ආරාධිතය බන්ධනාගාරයේ මාධ්‍ය ප්‍රකාශකයෙක් ඒ වගේම කොමසාරිය සම්පාලන හා පුනරුත්ථාපන ඒ වගේම වර්තමානයේ මලල ක්‍රීඩා සංගමයේ උපසභාපතිතුමන් චන්දන ඒකනායක මැතිතුමන් ආයිබෝන් ඔබතුමන්ට සුබ සන්ධ්‍යාවක් කියලා මැදිරියට ඉතාමත් උණුසුම් විදිහට ඔබව පිළිගන්නවා මේ කියන්නකෝ ඒකනායක මහත්මයා කොහොමද ජීවිතේ මේ දවස්වල චතුරිකා ජීවිතේ හරිම කලබලකාරීව දෙවිලා යනවා හැබැයි දවස ගත වෙනවා තේරෙන්නේ උදේ නැගිටිනවා අන්තවසේ වැඩ කටයුතු ඉවර කරපුවාම හවස ගත වෙලා හැබැයි ජීවිතය කියන්නේ විඳින්න ඕන දෙයක් රාජකාරීත් එක්කම අනිත් දේවලුත් එක්කම ව්‍යායාමත් එක්කම කොච්චර රාජකාරී බහුල තිබ්බත් ඒවත් අමතක නොකර ජීවිතේ විඳිනවා කියපු තරේ හරි අපූර්වට ඒ ගැන පැහැදිලි කළා ඒ වගේම ඔබ දැක්කහම පේනවා ෆැෂන් එකකේ තියෙන මේ ස්මාර්ට් එක හැමදේම තියෙන ඔබතුමන් ගාව මේ මෙච්චර කාර්ය බහුල ජීවිතයක් ගත කරන ගමන් ඇත්තටම කොහොමද ওই විදියට ඉන්නේ තාරුණ්‍යයට ආමන්ත්‍රණය කරන්න පුළුවන් කෙනෙක් ඔබ ඒ පෙනුමත් ඒ විදියටම රැකගෙන තිනව මේ මගේ ක්‍රීඩා වැඩසටහනින් හැම කෙනෙක්වම ඔබ ආදරේ දිනාගත්ත කෙනෙක්නේ ඉතින් මට දැනගන්න ආසයි ඒ ගැන ඇත්තම චතුරිකා කියන්නේ මිනිහගේ වයස කියන එක එක නම්බරයක් විතරයි ඒ කියන්නේ ඒක ඔන්ලි ඒ ඔන්ලි නම්බර් ඉතින් මගේ ජීවිතේ මම එහෙම හිතන කෙනෙක් අහන්න එපාද වයස අන්න වයස අවුරුදු 57යි හරි අපූර්වයිනේ එනට මේ හරි අපූර්වට ඔබ ඉන්නවා මේ ඉතින් අපිට කියන්නකෝ එතන පටන් ඔබගේ මේ මේ කාල සටහනට කොහොමද ව්‍යායාම් කියන දේ එකතු කරගෙන ওই විදියට නිරෝගිමත් විදියට ඉන්නේ ඔව් එකක් තමයි මේ බන්ධනාගාර සේවයට ඇවිල්ලා අවුරුදු 36ක සේවා කාලයක් අවසන් කරලා ඒ වගේම එහි තියෙන කටුක බව එහි සුන්දරත්වයක් නැහැ හැබැයි මේ සුන්දරත්වයක් නැති රස්සාවක් කරනකොට අපි සුන්දරව කරන්න ඕනේ මොකද එතන ඉන්න අයත් මිනිස්සු ඒ අය වෙනිනුත් දේවල් කරන්න ඕනේ ඒ අය වෙනිනුත් අපි මේ මේ අපි වගේම කොටසක් එතන ඉන්නවා ඒ නිසා මම හැම වෙලෙම හිතන්නේ මම ප්‍රියමනාප වුණොත් මම කෙනෙකුට ප්‍රියමනාපව මම පෙනුනොත් එයා මන් දිහා බලලා එයාත් වෙනස් වෙයි මම දිහා බලලා එයාත් හිතයි මේ වයසට මම ඉන්න ඕනේ මෙහෙමයි මේ වයසට මම හැදෙන්න ඕනේ මෙහෙමයි කියන එක ඉතින් මේ චතුරිකා වයස එක්ක ව්‍යායාම කියන එක සහ පැවැත්ම කියන එක ඒ කියන්නේ විශේෂයෙන්ම විනය මම හැම වෙලෙම කියන්නේ විනය තමයි එක මේ විනය කියන දේ අපිට අපිට ඇවිල්ලා තියෙන එකක් ඒ කියන්නේ පාසලෙන් දෙමව්පියෝගෙන් සමාජෙන් ඉතින් ගොඩක් ඉගෙන ගත්ත තැන්වලින් ඒ නිසා මම හිතනවා අපි විනය එකතු කරලා ඒ කියන්නේ නිරෝගී ශරීරයක් තුළ නිරෝගී මනසක් තියෙනවා ඒක තමයි කතාව ඇත්ත කතාව ශරීරය නිරෝගී නම් මනස නිරෝගී මක් එහෙම වෙන්නේ අපේ ශරීරයේ පද්ධති 9ක් තියෙනවා මේ පද්ධති 9ෙම නිරෝගී වෙනවා නම් ව්‍යායාමයේ යෙදෙන්න ඕනේ ව්‍යායාමයේ යෙදුනොත් අපේ මේ හැම රෝම කූපයකින්ම දාඩිය පිට වෙන්න ඕනේ රෝම කූපයකින්ම දාඩිය පිට වුණොත් තමයි අර මස් ෆ්ලෙෂ් කියන්නේ මේදය දහණය වෙන්නේ මේදේ දහණය වුණොත් විතරයි සමපැහැපත් වෙන්නේ දැන් අපි මොනතරම් කියන්නේ ආලේප ගෑවත් අර කියන්නේ ලොකු මහත් වෙච්ච මූණකට ආලේප ගාලා හරියන්නේ නැහැ ඒකේ ඒක ගන්න ඕනේ ඒ හරි විදිහට හොඳයි ඔබ හරි අපූර්ව කතාවක් කියනවා දැන් මේ රූපලාවන්‍ය පිළිබඳවත් ඔබ දන්නවා හැම මේ විෂයක්ම පිළිබඳ ඔබට හොඳ දැනීමක් තියෙනවා ඔබ දැන් මෙතෙන්දි සඳහන් කරනවා සුන්දරත්වයක් නැති තැනක මම රැකියාවක් කරන්නේ ඇත්තටම ඒ බන්ධනාගාර මේ කටයුතුත් එක්ක ඔබේ ගෙවෙන ජීවිතේ ඔබට තියෙන අත්දැකීම් එක්ක ඇත්තටම සුන්දරත්වයක් නැද්ද එතන ඔබට මොන වගේ දුක්මසු අත්දැකීම් පමණක්ද තියෙන්නේ
අපෝ නෑ. ඒ කියන්නේ මිනිහෙක් බන්ධනාගාරගත වෙලා ඉන්නකොට ඔහු බන්ධනාගාරය තුල ජීවිත අපි හිතුව අවුරුදු 20 ගණන් 30 ගණන් ඉන්නා ඉන්නවා. ඉතින් එයා ජීවිතේ ඔතන ගත කරනකොට එයාට හැමදාම මේ දුක් පොසෝ ඉන්න බෑ. ජීවිතේ කියන්නේ අපි දවස ගානේ අලුත් දවසක්. ඉතින් මේකේ මෙහෙම කතාව පටන් ගත්තොත් ඒකේ මංගාව මම හැදුවා මේ සිරකරු සාහිත්‍ය සංසදයක් මං වැලිකඩ බන්ධනාගාරේ වැඩ කරන කාලේ හැදුවා. එතකොට ඒකට එකතු වුණා මේ පොත් ලියන්න පුළුවන් අය, කවි ලියන්න පුළුවන් අය, මේ ඔක්කොම. ඕකේ හිටිය අවුරුදු 19න් බන්ධනාගාරට ආපු කෙනෙක්. ඔහු ලියපු පොත ඔහුට මං කිව්වා සාහිත්‍ය සංසදේ පොත් ලියමු කියලා. මම පොතක් ලිව්වා ආනුෂය ආසව කියලා. ඒ පොතේ පොත එක්ක මං ඔහුත් එක්ක හැමදාම මම කතා බහ කරනවා. ඒ කාලේ කතා බහ කරනකොට ඔහු මට කියන්නේ සර් අද ඉස්සර මම හිතන්නේ ඇයි මේ අත දවස උදා වෙන්නේ, මේ ඉර පායන්නේ ඇයි, මං තව පෑ 24ක් මේකේ ඉන්න ඕනේ රෑ වෙන්න. හැබැයි දැන් මම හිතන්නේ මට ලියන්න පුළුවන්, මට කවි ලියන්න පුළුවන්, මට කියවන්න පුළුවන්. මම මේ පුස්තකාලේ තියෙන පොත් ඔක්කොම කියෙව්වා. මම ඒ පොත් කියවලා ඒ පොත් අටපාරක් කියෙව්වා. අන්තිමට ඉතුරුනේ බුද්ධාගම පොත් විතරයි. බුද්ධාගම පොත් ටික කියෙව්වා. ඊට පස්සේ මම භාවනාව පටන් ගත්තා. දැන් සර් මට දීලා තියෙනවා ලියන්න, ඒවා පබ්ලිෂ් කරන්න. මම ඔහුගේ පොත අරගෙන ඔහුට හම්බුණා හොඳම සාහිත්‍ය දරයා ඒ වසරේ. ඒ නිසා මේක කටුක වුණාට සුන්දර කරගන්න එක තියෙන අපි ගාව. අපි සුන්දරව මිනිස්සු දිහා බලනවා, අපි සුන්දර විදිහට මිනිස්සු දිහා ආශ්‍රය කරනවා. අපිට දෙන්න පුළුවන් සුන්දරත්වය උන්ට දෙන්න පුළුවන් නම් අපි ගාව තියෙන දේ හදවතෙන් හදවත දැනෙනවා නම් අපි හැමතැනම සුන්දරයි. හොඳයි, ඔබතුමාගේ අත්දැකීම් එක්ක බන්ධනාගාර මේ දෙපාර්තමේන්තුවත් එක්ක ගත කරන මේ ජීවිතය පිළිබඳව තව බොහෝ දේවල් තියෙනවා කතා බහ කරන්න. ඊට කලින් ඔබ ගැන මට කතා කරන්න ඕනේ. මොකද ඔබ මේ දැන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඉන්න අනතුරු ගත්තම මලල ක්‍රීඩා සංගමයේ ඇත්තම විශේෂයෙන්ම අද අපි වැඩසටහනින් කතා කරන්නේ ක්‍රීඩා පිළිබඳව. ඒ නිසාමයි මම ඔබ තෝරාගත්තේ. එතකොට දැන් මේ අති දක්ෂ එක් ලංකාවට බිහිවෙන පාසල මහනුවර ධර්මරාජ විද්‍යාලය, ඔබේ පාසලත් මතක් කරලා ඒ කුඩා කාලේ ඔබ අති දක්ෂ මේ ශිෂ්‍ය භටයෙක් නම නිවැරදීනම්? ඇත්තම චතුරික ධර්මරාජ විද්‍යාලය කියන්නේ සුවිශේෂී පාසලක්. ඒක මං කියන්නේ අපි ඉන්නේ දළදා මාලිගාව පිහිටි භූමියටත් වඩා උඩින්. අපි ඉන්නේ ඉහළම තැනක, අක්කර 58 ක්ලාස්වල සුන්දර භූමි භාගයක. දැන් මේ 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 ක්‍රීඩාව පටන් ගත්ත හැටි කියන්න ඕනේ. මේක ඒක මේ හැමෝටම පාඩමක්, පාඩමකට ගන්න පුළුවන් එකක්. ඒක තමයි ඒ කියන්නේ මම පොඩි කාලේ ඇදුම රෝගියෙක්. මම පාසලේ පොඩිම කාලේ මාව පාසලේ පන්තිවලට උස්සගෙන යන්නේ අපි ළමයි. හැබැයි මම හිතාගත්ත එකක් තමයි මම කවදා හරි ක්‍රීඩා කරනවා. මම කවදා හරි මට පුදුම ආසාවක් තිබ්බ ක්‍රීඩා කරන්න. ඉතින් මේ 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 කාලය තුළ සමාලසට මම පුහුණුවෙමි යනවා. පුහුණුවෙමි ගියාම මට අසනීප වෙනවා. හැබැයි මම දවස් දෙකකින් පස්සේ ආය යනවා. මගේ ඇදුම රෝගේ නැති වුණා මම ක්‍රීඩා පටන් ගත්තන් පස්සේ. ඉතින් මම ඒක නිසා මට එතන එහෙම අහන් ඉන්නවා නම් එහෙම අයට එන්කරේජ් වෙන්න, ඒ අය ධෛර්යමත් වෙන්න. මොකද කවදාකවත් අතාරින්න එපා තමන්ගේ මොන හරි දේ තිබ්බත්, තමන්ගේ ක්‍රීඩාවට තියෙන ආසාව ඒ තුලින් හම්බන්න ලැබෙන දේ ගොඩයි. ඉතින් ධර්මරාජ ඉන්න කාලේ මම ශිෂ්‍ය භටයෙක් හැරියට, කනිශිෂ්‍ය භටයෙක් හැරියට ගොඩක් කල් මම වැඩ කරා. දියතලාවේ තමයි අපිට කැම්ප් එක තිබ්බේ. අපි ඒ අවුරුද්දේ ලංකාවේම දෙවෙනි ස්ථානය ලබා ගත්තා. ඒ වගේම අපි වෙනම අපි මේ අපි අපිට හම්බුණා කියන්නේ මහනුවර පළාතේ අපි හැමදාම දිනනවා. ඊට පස්සේ ජේසුස් ශිෂ්‍ය භටයෙක් හැටියට දේතලාව සම්බන්ධ වුණා. ඒකෙදිත් අපි ලංකාවේ දෙවෙනි ස්ථානය ලබා ගත්තා. ඒ වගේම මල්ල ක්‍රීඩාවලින් පළමුණ ස්ථානය ලබා ගත්තා. ඉතින් මම අපි කියන්නේ කනිෂ්ඨ කියන්නේ මල්ල ක්‍රීඩකයෙක් හැටියට මේ දිස්ත්‍රික් තරඟ, ප්‍රොවින්ෂල් තරඟ මේ ඔක්කොටම සම්බන්ධ වෙලා තියෙනවා. හැබැයි ජ්‍යෙෂ්ඨ තරඟාවලිය හැටියට ප්‍රසිද්ධ පාසල් මල්ල ක්‍රීඩා තරඟේ ජයග්‍රහණය කරා මීටර් 100 200. ඊට අමතරව ශිෂ්‍ය භට කණ්ඩායමේ
එම කණ්ඩායම නියෝජනය කළ ජාතික මට්ටමින් ජයග්‍රහණය කරා. ඒ වගේම හොකි කණ්ඩායම නියෝජනය කරා. ඒ වගේම රග කණ්ඩායම, පාසල් රග කණ්ඩායමේ මම වර්ණලාභියෙක්, අවුරුදු ගානක් මම සෙල්ලම් කරා. ඒ වගේම ජ්‍යෙෂ්ඨ කණ්ඩායමටත් කනිෂ්ඨ කණ්ඩායමටත් දෙකටම සම්බන්ධ වුණා. පාසලේ මල්ල ක්‍රීඩා නායකයා, ඒ වගේම ක්‍රීඩා සංගමේ මම ප්‍රධාන ලේකම්වරයා, ශිෂ්‍ය නායකයෙක්. ඒ වගේම කියන්නේ ක්‍රීඩාව කියන දේත් එක්ක ආදරය කරපු කෙනෙක්, ඇලුම් කරපු කෙනෙක්. පසු කාලේ මම මේ මල්ල ක්‍රීඩාවට තිබ්බ ආදරය නිසා මම මල්ල ක්‍රීඩා පුහුණුකරුවෙක් වුණා. ඒ කියන්නේ පුහුණු සහතිකය ලබා ගත්තා. මල්ල ක්‍රීඩා ඒ මහන්සියෙන් ආපු ගමනක්. මල්ල ක්‍රීඩා තාක්ෂණ නිලධාරියෙක් වෙන්න, තාක්ෂණ නිලධාරියෙක් හැටියට මම සම්බන්ධ වුණා, විභාග පාස් වුණා. තාක්ෂණ නිලධාරියෙක් හැටියට මම ජාත්‍යන්තර මල්ල ක්‍රීඩාවලට ගියා. මම ඉස්ලාමාබාද් 2004 ඉස්ලාමාබාද් සාෆ් ක්‍රීඩාවලේ තාක්ෂණික නිලධාරියෙක් හැටියට ගියා, ටෙක්නිකල් ඔෆිස් කෙනෙක් හැටියට. ඉතින් අමතරව ලංකාවේ තිබ්බ ජාත්‍යන්තර තරඟ ගණනාවක මම ඒ පැත්තෙන් මම කටයුතු කරා. ඉතින් පුහුණුකරුවෙක් හැටියටත්, තාක්ෂණ නිලධාරියෙක් හැටියටත්, ඊට පස්සේ මම මල්ල ක්‍රීඩා සංගමේ මහවරු දිස්ත්‍රික් මල්ල ක්‍රීඩා සංගමේ සභාපති හැටියට අවුරුදු 6ක් හිටියා. ඊට පස්සේ අපි මල්ල ක්‍රීඩා වෙනුවෙන් ගොඩක් වැඩ කරා මහනුවර. ඊට පස්සේ මම තෝරාගත්තා ශ්‍රී ලංකා මල්ල ක්‍රීඩා සංගමේ භාණ්ඩාගාරික හැටියට. මම අවුරුදු 5ක් වැඩ කරා එහි. ඒ වැඩ කරන් පස්සේ පොඩි නිමාඩුවක් අරගෙන ආයෙ සම්බන්ධ වුණා මේ වසරේ උපසභාපති හැටියට. ඉතින් දැන් මට උතුරු නැගෙනහිර සංවර්ධන කටයුතු, විනය කටයුතු බාරව කටයුතු කරන්නේ මල්ල ක්‍රීඩා සංගමයේ මම. එදා ධර්මරාජයෙන් ඔබ පටන් ගන්නවා මල්ල ක්‍රීඩා සංගමේ නායකය. අද දවසේදී ඔබ මල්ල ක්‍රීඩා සංගමේ උපසභාපතිතුමන්. දැන් ඔය කතාව කියාගෙන යනකොට මට ඔබෙන් අහන්න හිතුණා, ජීවිතේ ජයග්‍රහණයක පරාජයන් ලැබෙන්නේ නැති, ඔබට මතකද පාසල් කාලේ ඔබ ලැබපු පරාජයන්? අනිවාර්යයෙන්ම මම මේ හතරේ පන්ති, මං හතරනේ පහේ පන්තියේ කුඩා චන්දන කාලේ මේ මම අම්මලා අප්පච්චිලාට එන්න කිව්වා. මේ ඒ ඉස්කෝලේ අවුරුදු ඉස්කෝලේ තිබ්බ මේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය බලන්න ඒගොල්ලෝ ආවා. දැන් ඒගොල්ලෝ හිතන්නේ මං ජයග්‍රහණය කරන නිසා තමයි එන්න කිව්වේ කියලා. ඉතින් මම තරගේ පස්වෙනියා වුණාම දැන් අම්මලා බලන් ඉන්නවා. මම නම ලියා ගන්න එක්කනට කියනවා, මගේ නම ලියා ගන්න, මගේ නම ලියා ගන්න කියලා. හැබැයි මම පස්සෙනියා, මම පරාජය ලැබුවා. ඉතින් ඊට පස්සේ ගෙදර ගිහිලා ඔකට සෑහෙන අම්මයි අප්පච්චි හිනා වුණා මට. මම හිනා වුණා. මම හිතාගත්ත එකක් තියෙනවා, නෑ මේ කවදා හරි පරාජය තුල තමයි ජයග්‍රහණ තියෙන්නේ, ඉතින් ජයග්‍රහණ ඩවන්න ඕනේ කියලා. ඊට පස්සේ තමයි මේ අපස්කූල් එකට ගියන් පස්සේ මේ අපස්කූල් එකේ හිටියා. ඒ අවුරුද්දේ ඒ අවුරුදුවල හැමදාම ජයග්‍රහණය කරන කෙනා මං කරන්නේ චතුරික මම ඉන්ටර්වල් ගියත් එක දුවනවා. බලපහම එයා මට පරදිනවා. ඊට පස්සේ තමයි මං හිතුවේ මටත් පුළුවන් කියලා මේ මේකට ජයග්‍රහණය ලබා ගන්න උත්සාහ කරන්න. හොඳම වෙලාව අල්ල ගන්න ඕනේ. හරි. ඉතින් ඒත් එක්කම දැන් ඔබේ මේ සාර්ථකත්වයේ පිටපස්ස ඔබේ දෙමව්පියන් ඉන්නවා, පවුලේ පිරිමි ළමයි 3 දෙනෙක් ඉන්නේ. කොහොමද ඒ අත්දැකීම ඔබේ ජීවිතේ? ඔව් ඇත්තම මේ අපේ පවුලේ මම තමයි වැඩිම ක්‍රීඩා කරේ. මල්ලි ටිකක් කර, අයියා කරේ බෑන්ඩ් ස්කවුටින් ඒ වගේ දේවල්. ඉතින් අපි දැන් ධර්මරාජගිර නගින්න කිලෝමීටර් 2ක් විතර කඳු නගින්න තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ ඒ ලෙග් පවර් එක ඩෙවලොප් වෙන්න, කකුල් දෙකේ තිබ්බ හයිය ඩෙවලප් වෙන්න ගොඩක්ම හේතුන්නේ ධර්මරාජ කඳු නැගීම. මොකද අඩි පියවරවල් 100ක් හමාර නැගෙන්න තියෙනවා, කියන්නේ පඩිපෙල් සහ කන්ද. ඉතින් අපි මේ ක්‍රීඩා මේ මම පාසලේ ඒ පන්තියේ ඉඳලා තවත් පන්තියකට යන්න අපි සෑහෙන, කියන්නේ අනිත් විෂයට යන්න සෑහෙන දුරක් යන්න ඕනේ. ඉතින් ඒකත් එක්කම ශිෂ්‍ය බටයෙක් හැටියට ධර්මරාජයේ අපි කොහොම හරි අපි යන්නේ ජයග්‍රහණය කරන්න. එතකොට අපිට පුදුම ලොකු මේ තිබ්බා මේ එන්ඩියුරන්ස් එකක්. ඒ කියන්නේ ඒ එන්ඩියුරන්ස් එක දරා ගැනීමේ හැකියාව තමයි අපිව ඇති කරේ. ඉතින් ඒ කාලේ හිටපු ගුරුවරු චතුරිකා මට මේ කවදාකවත් අමතක නැහැ.
ගුරුතුමා බිම නිදාගෙන තියෙනවා අපිට අඳවල් දීලා. ඒ කියන්නේ ඒ කාලේ හිටපු ඒ සර්ලා ඒ ළමයි මිනිහන් ආදරය කර එහෙම. ඉතින් ඒවා තමයි ඒ එහෙම හිතුවොත් එහෙම ධර්මරාජයේ අතීතේ අපිට හැමදාම අපි විද්‍යාල්පතිතුම මතක් කරන්න ඕනේ අපි ඔය අපි දවසම පොහුණු වීමල කරනවා. දැන් කිසිසේ බටේ කැරිට ඉන්න කාලේ එතුමා තමයි අපිට දෙල් තම්බල කොස් තම්බල මොන හරි එක කණ්ඩ දෙනවා. ඉතින් ඒ එහෙම මේ අර ඒ භූමියත් එක්ක බැඳිච්ච භූමියෙන් ආපු විශේෂ හැකියාවල් කියන්නේ ශාරීරික ගුණාංග ගොඩක් පුහුණු කරන්න ඒ භූමියම අපිට ප්‍රයෝජනවත් වුණා. ඒක තමයි විශේෂම කාරණේ. ඒ නිසා වෙන්නේ නැති මේ වගේ දේවල් වලට අපි මේ මොන දුන්නේ. හොඳයි, ඒත් එක්කම දැන් ඔබ ඔය ශිෂ්‍ය බතෙක් විදියට ගත කරපු කාලය ගැන හරි කැමැත්තෙන් කතා කරනවා. දැන් අද මේ වගේ තැනකට එන්න නිලතලයක් දරන්න ඔබට ඔය යුනිෆෝම් එකට මග කිව්වේ ශිෂ්‍ය බට ජීවිතේද? අනිවාර්යයෙන්ම ශිෂ්‍ය බට ජීවිතේ. ඇත්තටම මම යුද හමුදාවට තේරිච්ච කෙනෙක්. ඒ නිසා ඊට පස්සේ තමයි මේකට තේරුනේ. ඉතින් මගේ ඒ කාලේ යුද්ධ හොඳටම තිබ්බ කාලේ නිසා අපේ අම්මා කැමති වුණේ මම මේ රස්සාවට එනවට. ඉතින් මේකටත් අපි සෑහෙන මේකකින් පස්සේ ආවේ. ඉතින් මං කියන්නේ ලංකාවේ ඉන්න හැමෝම කියන්නේ ශිෂ්‍ය බඩ කරන්න ඕනේ. හැම ශිෂ්‍යෙක්ම ශිෂ්‍ය බඩ කරන්න ඕනේ. ඒකෙන් තමයි ගොඩක් දේවල් ගන්න පුළුවන්. හොඳයි, හොඳ අදහසක් ඔබතුමන් ඉදිරිපත් කළේ. ඒ වගේම අපිට ඉක්මනින්ම විරාමයකට යන්නත් ඕනේ. ඊට කලින් ඔබට මතක් කරන්නම් අපේ දුරකථන මාර්ගය 0112697500 ඔබට විවෘතයි. මෙතුමන් සමග ඔබට හැකියාව තිබෙනවා සවස 5 වෙනකන් කතා බහ කරන්න. එහෙනම් අපි ඔබතුමන් කැමති ගීතයකුත් තෝරාගෙන තිබෙනවා. අපි ඉක්මනින්ම රස විඳලා මේ පැතර එකතු වෙමු. Thank you.
94.3.5 වෙලාව සවස 4:28. හෙටවතුනි ඔබ යලිත් ස්පෝර්ට්ස් ස්ටාර්ස් සමග. දැන් අපි කතා බහ කරමින් ඉන්නේ බන්ධනාගාරයේ මාධ්‍ය ප්‍රකාශක ඒ වගේම මලල ක්‍රීඩා සංගමයේ උපසභාපති ඒ වගේම පාලන හා පුනරුත්ථාපන බන්ධනාගාර කොමසාරිස්තුමන් එක්ක අපි කතා බහ කරමින් ඉන්නේ. දැන් ඔබතුමන් එක්ක කතා බහ කරන්න අපේ වැඩසටහනට මේ වෙනකොට දුරකථන මාර්ගයේ කෙනෙක් ඉන්නවා. අපි බලමු කවුද කියලා. ආයිබෝවන් ඔබතුමන්ට. ආයිබෝවන් අපිට නම සඳහන් කරන්න ඔබේ. මම ඇවිල්ලා දීමෙන් පොන්සේක රාගම. හොඳයි, ඔබතුමන්ට ඔන්න දැන් අවස්ථාව තියෙනවා කතා බහ කරන්නට. චන්දන එකනායක. හොඳයි, ඔබතුමන්ට පුළුවන් දැන් කතා බහ කරන්න. හලෝ, ආ චන්දන එකනායක. හලෝ හලෝ ඩේමියන් මහතා. ඔබතුමාට මතකයි ට්‍රේන් ස්කූල් එකේ හිටපු පරීක්ෂණ විශ්වවිද්‍යාල පුහුණු මධ්‍යස්ථානයේ ඉර ෆොන්සේක මතකයි නේද? අපෝ නැතුව නැතුව මංගව තාම ෆොටෝස් තියෙනවා. කියන්න ෆොන්සේක. ෆොන්සේක මාතා. නෑ සර් සර් හිටපු කටහඬ අහන්න මට හරි ආසයි. මොකද ඔබතුමා ට්‍රේන් ස්කූල් එකේ ගොඩාක් දේවල් කෙරුවා. සතුටුයි කතා කරාට මම දිට මංගව පින්තූරයක් තිබිලා මම ඔබතුමාගේ දැක්කා. මගේ පාසින් අවුට් එකේදී ගත්ත 1986 දී ගත්ත පින්තූරයක් මංගව තාම තියෙනවා. සතුටුයි ඔබතුමා අවුරුදු 30 ගානකට පස්සේ 36කට පස්සේ මාව ඇමතුවට අද දවසේ. ඉතාම අමරණීය දවසක් අද. එහෙමයි, මටත් ලොකු සතුටක් කතා කරගන්න දෙයි. ඒ තරම් සතුටුයි. මොකද ඔබතුමාත් එක්ක මම අවුරුදු ගානක් හිටියා. දැන් මට අවුරුදු 74. ඒ වුණාට ඒගත්ත පන්නරය, ඒ කියන්නේ පුහුණු අධ්‍යක්ෂක වෙලා තමයි මම අතරින් අයින් වුණේ. මොකද මම හැමදාම ආදරය කරපු තැනක් තමයි අපේ පුහුණු පාසල. ඉතින් පුහුණු පාසලේ ප්‍රධාන ජෙල් හැටියටත් අධ්‍යක්ෂක පුහුණු හැටියටත් වැඩිම කාලයක් වැඩ කරා ඩේමියන් මහතා. ඉතින් මං හිතන්නේ ළමයින්ගේ පුහුණු වීම කියන එක මගේ ජීවිතයක් කරගත්ත කෙනෙක් මම. අදටත් එහෙමයි. මගෙන් ඇහුවොත් එහෙම වැඩිම කැමති ඔබ මොකටද කියලා. මං කියන්නේ පුහුණු වීම වලට කියලා, පුහුණු වීම කරන්න කියලා, උගන්නන්න කියලා. කතා කරාට මට ඉතාම සතුටුයි, ඉතාම සතුටුයි. මම මේ ඔබතුමා රාගම ඉන්නේ නේ? එහෙමයි. මම මහර බන්ධනාගාර ආපු වෙලාවක ඔබතුමා බලන්න එනවා. හොඳයි, බොහොම ස්තුතියි. එහෙනම් සුවෙන් ඉන්න, අපි ජහපත් සෞඛ්‍යමත් ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා. හොඳයි, ඔබතුමන්ට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපත් සමග සම්බන්ධ වුණාට. දැන් ඒකනායක මහත්තයා, දැන් අපිට කියන්නකෝ මලල ක්‍රීඩාව පැත්තට ආවහම මේ දැන් ඔබතුමාගේ ජීවිතය පිළිබඳවත් කතා කරලා ඔබතුමාගේ අත්දැකීමුත් එක්ක කතා බහ කරලා ඉන්නේ. ඇත්තටම මේ පොඩි මැසිවෙල්ලක් තියෙනවා සමාජෙන් ඒ කාලේ ආසියාව, දකුණු ආසියාව, ඔලිම්පික් දක්වා ක්‍රීඩක ක්‍රීඩිකාව මලල ක්‍රීඩාව නියෝජනය කළා. දැන් ඒ තත්ත්වයේ යම් අඩුවීමක් තියෙනවා. අපිට ඒ ඇත්තටම ඔලිම්පික් පදක්කමක් ගන්න බැරි මලල ක්‍රීඩාවෙන්. චතුරිකා, මේ ඔබතුමීට අමතක වෙන්නේ නැති මේ වසරේ පළවෙනිම පැරා ඔලිම්පික් ගෝල්ඩ් මෙඩල් එක, කියන්නේ ශ්‍රී ලංකාවට අපු පළවෙනි ගෝල්ඩ් මෙඩල් එක හම්බුනේ මේ අවුරුද්දේ. එතකොට ඒක පැරා එකක් වෙන්න ඕනේ. පැරා එකක් තමයි ඔහු පැරා මේ එකකින් අපිට හම්බෙච්ච එකක්. ඒ වුණාට නමුත් අපි පැරා කියලා එක කිසිසේත්ම මේ අපි පල්හැට දාන්න බෑ. අඩු තක්සේරුවක් කරන්න බෑ. මොකද ඒ විසිකලා තියෙන ඩිස්ටන්ස් එකත් එක්ක බලපුවහම ඒ විතරක් නෙමෙයි අපිට ලෝකඩ පදක්කමත් හිමි වෙනවා. ලෝකඩ පදක්කමත් හිමි වෙනවා. ඉතින් මේ වසර මල්ල ක්‍රීඩාවට විශේෂ වසරක්. ඒ වගේම කියන්න ඕනේ ඔබ අහපු ප්‍රශ්නෙට මල්ල ක්‍රීඩාවේ දියුණුව දැන් මේ අපි හැමෝගෙම තියෙනවානේ මේ ෆාස්ට් ට්විස්ට් ෆයිබර් සහ හිමින් වැඩ කරන තන්තු සහ වේගෙන් වැඩ කරන තන්තු. දැන් ලංකාවේ මේ ෆයිබර් ටෙස්ට් කරන්න මුකුත් තාම නැහැනේ. දැන් ඔන ඕස්ට්‍රේලියාව වගේ රටවල්වල, දියුණු රටවල්වල මේ ඒ අයට පුළුවන් තන්තු පරීක්ෂණ කරන්න. ලංකාවේ එහෙම නෙවෙයි. දුවනකොට තමයි හොයාගන්නේ මෙයාට මොකද්ද කරන්න පුළුවන් කියලා. පුළුවන් මොකද්ද මෙයාට
මෙයාට මෙයාට ස්පීඩ් කරන්න පුළුවන්ද, මෙයාට ලොง ඩිස්ටන්ස් කරන්න පුළුවන්ද කියලා. ඉතින් එහෙම හොයාගෙන තමයි මේ ළමයි බිහි වෙන්නේ. ඉතින් දැන් සුසන්තිකා ජයසිංහගේ මෙඩල් එක අපි අවුරුදු අපේ ඉතිහාසෙම හම්බෙච්ච පළවෙනි මෙඩල් එකනේ. ඉතින් ඇය ගත්තොත් ඇය සුවිශේෂී දක්ෂතාවය. ඒ වගේම ඔබ ඇහුවා වගේ ඒ කාලේ හිටපු ශ්‍රියානි කුලවංශගේ තිබ්බා කියන්නේ පළවෙනි කොමන්වෙල්ත් ගේම්ස් පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩාවලියේ සිල්වර් මෙඩල් එකක් ගත්තා. ඉතින් අද වෙනකොට මල්ල ක්‍රීඩාවේ දැන් අපි දැකලා තියෙන එකක් තමයි ජූනියර්ස්ලා කනිෂ්ඨයෝ හොඳ දස්කම් දක්වනවා. කනිෂ්ඨයෝ අතර ඉන්න හොඳ දක්ෂන් දක්වන අය. මේ කනිෂ්ඨයෝ ජ්‍යෙෂ්ඨතාවයට පැමිණෙන තුරු තමයි අපිත් බලන් ඉන්නේ. සහ කනිෂ්ඨයොන්ට නිසි පුහුණුවක් දෙන්න ශ්‍රී ලංකා මල්ල ක්‍රීඩා සංගමය විතරක් නෙවෙයි ක්‍රීඩා අමාත්‍යාංශය මේ ඔක්කොම අත්වල බැඳගෙන තියෙනවා. පාසල් ක්‍රීඩාව දැන් පාසල් ක්‍රීඩාවෙන් තමයි මේ ඔක්කොම එන්න පුළුවන්. ඉතින් අපි දැන් අපේ කනිෂ්ඨ මල්ල ක්‍රීඩා ශූරතාවයල් වලදිත් ඒ වගේම ජ්‍යෙෂ්ඨ ශූරතාවයල් වලදිත් අපිට දැන් අපි දැන් නවතම සොයාගැනීම සිටිනවා. එතකොට අපිට පුළුවන්ගේ අනාගතයේ මේ පසුබෑමට හේතු හොයාගන්න. ඒ වගේම තමයි දැන් ශ්‍රී ලංකා මල්ල ක්‍රීඩා සංගමය අවුරුදු 100ක් වෙනවා එන අවුරුද්දට. එන අවුරුද්දේ අපි කියන්නේ ඉසව් ගණනාවක් පවත්වනවා. ඒ ඉසව් ගණනාවේ පවත්වන ශ්‍රී ලංකා මල්ල ක්‍රීඩාව විතරයි චතුරිකා ලංකාවේ ටොප් ලෙවල් එකට මෙඩල් ගෙනත් තියෙන්නේ. ඒ කියන්නේ මල්ල ක්‍රීඩාව. ඒ කියන්නේ ආසියානු දකුණු ආසියානු අපි දකුණු ආසියාවේ මල්ල ක්‍රීඩා ශූරයෝ. අපි අවසර ගන්නවා ඉන්දියාවත් දැන් හිට දැන් ආවට අපි 1991 සාෆ් ක්‍රීඩාවලලේ මල්ල ක්‍රීඩා ඉසව ජයගත් මල්ල ක්‍රීඩා සියලු මල්ල ක්‍රීඩා ඉසවලින් අපි තමයි වැඩිම පදක්කම් ලාභියෝ. ඒ නිසා මේ පසුගිය වසරවල තිබ්බ සවුත් ඒෂියන් වලත් අපි එහෙම තමයි. පැහැදිලිවම දැන් ඔබතුමන් එක කතා බහ කරමින් ඉන්නකොට තවත් කෙනෙක් දුරකථන මාර්ගයේ රැඳී ඉන්නවා. අපි බලමු මේ වෙලාවේ කවුද ඉන්නේ කියලා. ආයුබෝවන් ඔබට. ආයුබෝවන් මම මේ ඉස්ලාමික බන්දනාගාරධාරි වජිර පෙරේරා. හොඳයි වජිර මහත්මයා, ඔබතුමන්ට පුළුවන් ඔන්න දැන් කතා බහ කරන්න පුළුවන් චන්දන ඒකනායක මහත්මයා සමග. චන්දසේ අපි දැන් හිටියා ජිරවා සතුටුයි කතා කරමු කරන වජිර. ගොඩක් කාලෙකින් ඔයා මට සම්බන්ධ වෙච්ච සම්බන්ධ වුණේ. බොහොම සතුටුයි කතා කරන්න වජිර. ඔබතුමා මල්ල ක්‍රීඩා ලේකම් නේද? මම මල්ල උපර ලේකම්. අනිවාර්යයෙන්ම අපි දෙන්න තරඟ ප්‍රාප්තුවා. මම 70 වෙනකොට මම පොඩි කෙනෙක් මේ ලංකාවේ සූරතාව ඉන්න කරන් හිටියේ මේ එජී ගුණදාස කියලා කවපෙත්තෙන්. පෙත්තෙන් කවපෙත්තයි ජගුලියයි. ජගුලියයි ඉතින් මට බුත් කරන්න බැරි නැද්දි මම මේක කවදා හරි දවසක මේ ජීමා ගන්නවා කියලා. ඔබතුමා 1990 දී මල්ල ක්‍රීඩා තරගයේ දෙකට බෙදුවා. සූරතා කට්ටියයි ආධුනික කට්ටියයි. ඔව් ඔව් ඔව්. ආධුනිකයදී මම අවුරුදු 40 ගියලා තුංගනි ස්ථානය ලබා ගත්තා. ඔබතුමාගේ මතකයි. හොඳට මතකයි. මොකද මම බොහොම ලාබාල තරුණයෙක් හැටියට තමයි බන්දනාගාර දෙපාර්තමේන්තුවේ මල්ල ක්‍රීඩා ලේකම් වුණේ. මම හිතන්නේ අවුරුදු 20 ගාණක් මම මල්ල ක්‍රීඩා ලේකම් හැටියට හිටියා. දැන් මම එහි ප්‍රධාන ලේකම්. ඉතින් වජිර මහත්මයා මල්ලව පොර ක්‍රීඩාව වෙනුවෙන් ඉලේපරු මහත්මයාත් එක්ක එකතු වෙලා කොච්චර ඒ ක්‍රීඩාව දියුණු කරාද. ඒ ක්‍රීඩාව කියන්නේ බන්දනාගාර නේවාසිකයුණුත් ජාත්‍යන්තර අරංගියේ කට්ටිය ඕගොල්ලෝ. මට මතකයි හොඳටම. ඒ කියන්නේ නේවාසිකයොත් ජාතික ශූරතාවයක් ලබා ගත්තා. ඒ කියන්නේ ඒ කාලේ මල්ල ක්‍රීඩාවට මල්ලෝ පොර ක්‍රීඩාවට අවශ්‍ය උපකරණ සහ පහසුකම් අඩු මට්ටමක තියෙද්දිත් මට මතකයි මෙට්ට හොයාගන්නත් කොච්චර අමාරු වුණාද කියලා. හරිද වජිර මහත්මයා? ඉමානුවෙල් මාස්ටර්. අනිවාර්යෙන්ම ඉමානුවෙල් මාස්ටර් මතක් කරගන්න. එයා තමයි වතපිටියල බස් ස්ටෑන්ඩ්ගේ ළමයි කරංගියේ ඉන්දියාවට. කරංගියා බන්දනාගාරේ නේවාසිකය කරන් ගියා. රට නියෝජනය කරා බන්දනාගාර නේවාසිකයෙක්. ඒක හරිම අසීරු අවස්ථාවක් ඇත්තටම. බොහොම සන්තෝෂයි. හරි වජිර, බොහොම ස්තුති කතා කරාට. බොහොම ස්තුති.
හොඳයි වජිර මහත්මයා බොහොම ස්තුතියි ඔබට දැන් ඔබත් සමග මේ ඔබේ සමකාලීන හිත මිතුරන් ඊට වඩා වයසින් වැඩි අය ජේෂ්ඨයන් ඔබට ආදරය දක්වන ඔබට බොහොම සතුටුයි ඒ ගැන ඒ වගේම පැරණි මතක බෙදා හදා ගන්නා ඔවුන්ගේ ඉතින් දැන් අපි මල්ල ක්‍රීඩාව පිළිබඳව කතා බහ කරමින් හිටියේ ඔබ කිව්වා පාසල් තුලින් තමයි දරුවන් බිහි වෙන්නේ මේ මල්ල ක්‍රීඩාවට ඇත්තටම පාසල් මට්ටමින් බිහි වෙන දරුවන් වෙනුවෙන් මල්ල ක්‍රීඩා සංගමයේ පැත්තෙන් මොන වගේ වැඩපිළිවෙලක්ද අත්‍යම මේ පාසල් දැන් බාස් කනිෂ්ඨ මල්ල ක්‍රීඩා තරගාවලි පාසල් පාසල් එක්ක කියන්නේ පාසල් වලින් ශ්‍රී ලංකා පාසල් සමස්ත ලංකා පාසල් මේ පාසල් වලින් කරන මල්ල කනිෂ්ඨ මල්ල ක්‍රීඩා තරගාවලි ඔක්කොම මල්ල ක්‍රීඩා සංගමයත් එක්ක එකතු වෙලා කරනවා. ඉතින් ඒ වගේන් තෝරගන්න අය තමයි දැන් අද ගත්තොත් එහෙම දැන් ශ්‍රී ලංකාවේ හමුදා තුන ඒ කියන්නේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය මල්ල ක්‍රීඩකයෝගේ ලොකු බරක් කරගහලා තියෙනවා. ඉතින් ඒ අය ඇත්තෙන්ම කතා කරොත් ඒ අය තමයි මේ මල්ල බන්ධ කියන්නේ මේ මල්ල ක්‍රීඩාවේ අපි කිව්වොත් පාසුකම් සපයන්න. පැහැදිලිවම ක්‍රීඩකයන් බඳවාගෙන ඔවුන්ට පුහුණු වෙන්න අවස්ථාව ලබා දීලා ඔවුන්ට ක්‍රීඩා කරන්නම සඳහා පමණයි ඔවුන් ඉන්නේ. කරනවා. ඒ වගේම චතුරිකා දැන් මම පුහුණු කරුවෙක් හැටියට අවුරුදු 12ක් වැඩ කරලා තියෙනවා. එතකොට මම දන්නවා මේ ළමයිව ක්‍රීඩාවට ගන්න දෙමව්පියන්ගේ තියෙන මැලිකම. මොකද ඔන්න ඕලෙවල් පන්තිය දක්වා ඉන්න ගමන් ඔන්න ළමයට ඕලෙවල් කියලා කිසි දෙයක් කරන්න බෑ. ඒ ලෙවල් පන්තියට ආපුවම මොකද වෙන්නේ? ඒ ලෙවල් කියලා කිසි දෙයක් කරන්න බෑ. කැම්පස් යන්න ඕනේනේ. උසස් අධ්‍යාපනය ගන්න ඕනේ. උසස් අධ්‍යාපනය ලබන්න ඕනේ. ඒ මොනවා වුණත් ලංකාවේ රටේ ක්‍රීඩාව තුල අපි දියුණු වෙන්න ඕනේ. හැබැයි ඒ දියුණු වෙන කෙනාට අවශ්‍ය කරන පහසුකම් රැකියාව ආදායම් මාර්ගය උත්හැදෙන්න ඕනේ. ඉතින් ඒ දේවල් වලට තාම හොඳම ඉඩක් හම්බෙලා නැහැ කියලා කිව්වොත් හරි. හැබැයි දැනට ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා ඇමතුමා මේ පිළිබඳව විශේෂ උනන්දුවක් දක්වනවා. පාසල් ළමයි කියන්නේ අපි තෝරාගත්ත ළමයි විදේශ පුහුණුවට ලබා දෙන්න විදේශ ශිෂ්‍යත්ව දීලා ඔවුන් සහ ලංකාවට ගේන අලුතෙන් කෝචස්ලා ඒ කියන්නේ අපි එන අවුරුද්දේ අපි මුණ දෙනවා පුදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩාවලට ඒ වගේම ආසියානු ක්‍රීඩාවලට අපේ ප්‍රධාන තරගාවලි දෙකක් තියෙනවා. පිටරටවලට අපේ ළමයි පුහුණු වෙනවා. දන්නවා මේ අපේ කෝන්ස් මේ ඇතුළු මේ ටීම් එකක්ම අපි පුහුණු වෙනවා. ඉතින් ඒ අය බලන් ඉන්නේ මේවා දෙක තමයි ටාගට් කරන්නේ. ඉතින් ඒ වගේ විශාල වැඩපිළිවෙළක් තියෙනවා මේකේ. පැහැදිලිවම දැන් ඒත් එක්කම ඔබ පුහුණුකරුවේ කළමනාකරුවේ ඊට පස්සේ පරිපාලන නිලධාරීක් විදිහට ශ්‍රී ලංකා මල්ල ක්‍රීඩාවට අතිවිශාල සේවයක් සිදු කරනවා. ඒත් එක්කම මට දැන් දැනගන්න කැමතියි ඔබට මොන වගේ දැක්මක් සහ චින්තනයක්ද තියෙන ඉදිරියේදී මල්ල ක්‍රීඩාව වෙනුවෙන් යම් වෙනසක් කරන්න. මොකද ඔබේ එදා කාලයේ සහ අද කාලයේ ගත්තම මේ තාක්ෂණය වෙනස් වෙලා තියෙනවා. ඔබ කලින් කිව්වා ඕස්ට්‍රේලියාවේ තියෙන තාක්ෂණය අපිට තිබ්බනම් අපිට සෑහෙන වෙනසක් කරන්න පුළුවන් කියලා. ඔබතුමන්ට ඒත් එක්කම ඔය කියන හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. මං හිතන්නේ ලංකාවට තාක්ෂණය තවදුරටත් එන්න ඕනේ. අනිත් එක මේ ළමා කාලේ ඉඳලම මේ අපි ගාව තියෙන්න ඕනේ හොඳ ආහාර රටාවක්. ඒ කියන්නේ න්‍යූට්‍රිෂන් පැත්තක්. ඒ කියන්නේ ආහාර රටාව තුළ මේ ළමයාව වෙනස් වෙනවා. ඒ කියන්නේ දැන් පොඩි කාලේ අපි කියනවානේ මේ ළමයට කිරි බොන්න ඕනේ කියලා. ඒ කියන්නේ මේ කැල්සියම් එන්න. ඉතින් මේ අද අපි පොඩි ආර්ථික අසීරුතාවයකටත් පත් වෙලානේ. ඉතින් මේවා දෙන්න බැරි තත්ත්වයකට පත් වෙනවානේ. ඉතින් දැන් වෙන රටවල්වල දියුණු රටවල්වල අපි දැක්කා ඔලිම්පික් එකේදී මෙතන සිනුපෝය දැක්කා. ඒ ප්ලෑන් එක කියන්නේ ආහාර රටාව සහ පරිසරය පුහුණු සැසි අලු ටෙක්නික්ස් මේ ඔක්කොම අපි ලෝකෙන් ලබා ගත යුතුයි. ලබා ගන්න තවත් අපි මේවා දේවල් සම්පත් සොයාගත යුතුයි. ඒ කියන්නේ අපි රටට එන්න ඕනේ. අපේ රටට මේ දේවල් අපි ගන්න ඕනේ. ඉතින් ඒක තමයි ඇත්ත කතාව. දැන් අද ගත්තොත් අපි අලුත් ඉසව්වක් මේ අපි කවදාකවත් මෙඩල්ස් ටොප් ලෙවල් එකේ මෙඩල්ස් දෙනු නැති ඉසව්වක් තමයි ජෙවලින් එක. පෝල් වෝල්ට් එක දැන් දියුණු වෙනවා. දැන් උතුරු නැගෙනහිර රිටිපැනීමේ
ජයග්‍රහණ වලට ගොඩක් අය ඇවිල්ලා ඉන්න උතුරු නැගෙනහිර අපිට තිබ්බේ නැහනේ. ඉතින් ඒ වගේම මේ අපේ හොඳම ඉස්සවක් මීටර් 400 මීටර් 400 ලොකු දියුණුවක් තියෙනවා. මීටර් 400 අලුත් තමයි හොඳට ක්‍රීඩා කරන. අනිත් එක තමයි මේ ළමයින්ට මේ ඩෝපින් ගැන කියන්නේ තහනම් උත්තේජක භාවිතය ගැන කියලා දෙන්න ඕනේ. තහනම් උත්තේජක තමයි මේ අයගේ මේ අයව පසුබෑමකට ලක් කරන්න. ඒ නිසා තහනම් උත්තේජක ගැන අපි දැනුවත් කරනවා. ඒ බෝඩ් එක දැනුවත් කරනවා, ළමයිව දැනුවත් කරනවා. හැබැයි ළමයින්ට ඕනේ, සමහර අයට ඕනේ ඉක්මනින් පර්ෆෝමන්ස් එකක් පෙන්වන්න තහනම් උත්තේජකත් එක්ක. අන්න ඕක තමයි විනය. ඔන්න ඕක තමයි විනය ඇති කරොත් අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන්. පැහැදිලිවම විලිය පිළිබඳව කතා කරන්න සුදුසුම කෙනෙක් ඔබ. ඔබේ පිළිබඳව සඳහන් කිරීම ගැනත් මම ස්තුතිවන්ත වෙනවා. ඒත් එක්කම එකනායක මහත්මයා තවත් ප්‍රශ්නයක් අහන්න ඕනේ ඔබෙන් විරාමයට කලින්. දැන් ලංකාවේ ගත්තාම කෘතේම ධාවනපත් අපිට දෙකක් තියෙනවා. ඒතකොට ඉන්න එකක් දැන් නවීකරණය වෙමින් පවතින දේගම ක්‍රීඩාංගණය. ඇත්තටම ඔබ හිතනවාද අපේ රටේ දැන් මේ ක්‍රීඩිකාවන් ඉන්න ප්‍රමාණයත් එක්ක ගත්තාම මේ පහසුකම් ප්‍රමාණවත්ද ක්‍රීඩාවට? ඔබ ඒ ගැන මොකද හිතන්නේ? ඇත්තටම ප්‍රමාණවත් නැහැ. දැන් අපි පොඩි කාලෙත් සුගතදාසක තිබ්බා. පසු කාලෙක තමයි දියගම හැදුනේ. හැබැයි ප්‍රොවින්ෂියල් මට්ටමේ, අපි ගත්තොත් ප්‍රාදේශීය මට්ටමේ, ඩිස්ත්‍රික් මට්ටමේ හැම තැනකම කෘතිම ධාවනපත් ඇති වෙන්න ඕනේ. මොකද සමහරු පළවෙනි වතාවට දුවන්නේ කෘතිම ධාවනපතයකට. ඔහුට පුරුදු නැහැ මේ ස්පයික්ස් දෙකක් ක්‍රීඩා පාවාණ්ඩු කියලා දාලා දුවන්න. ඒ නිසා මේවා ඇති වුණොත් තමයි, මේවා ඇති කරොත් තමයි රට ක්‍රීඩාවෙන් තව පළාත් මට්ටමේ, ඩිස්ත්‍රික් මට්ටමේ ගන්න පුළුවන් අය බිහි වෙන්නේ. හොඳටම මදි. හොඳටම මදි. ඒක තමයි ඔබතුමන්ගේ අදහස. හොඳයි, අපි ඉක්මනින්ම විරාමයක් අරන් මේ පැත්තට එකතු වෙමු. ඔබතුමන් තවත් ගීතයක් තෝරලා තිබුණ. ඔබ හරි මේ රසකාමී චරිතයක්. ඒ නිසා ඔබ අපිට ගීතත් තෝරා දුන්නා. හොඳයි, හිතවතුන ඉක්මනින්ම ගීතයක් අහලා නැවතත් එකතු වෙමු. ඔබට දුරකථන අංකය මතක් කරන්නම්, 011-2697500. ಯಾವೆ ತನಿಯೇ ಕುರುಳು
සහතරයි විනාඩි 54යි ඔන්න ඔබ නැවතත් ස්පෝර්ට්ස් ස්ටාර් සමග දැන් චන්දන ඒකනායක මහත්මයා කාලයත් ගෙවිගෙන යනවා ඔබතුමන් එක්ක කතා බහ කරමින් ඉන්නකොට දැන් ඉදිරියේදී සැමරීමට නියමිතයි මල්ල ක්‍රීඩා සංගමයට වසර 100ක් පිරීම නිමිත්තෙන් ඔබතුමන් තුල තියෙන සැලැස්ම මොකක්ද මල්ල ක්‍රීඩා වෙනුවෙන් දැන් මල්ල ක්‍රීඩා සංගමේ සභාපතිතුමා මේ ජෙනරල් පාලිත ෆ්‍රැන්ඩෝ මහත්මයාත් එක්ක සහ අපේ සංගමය විශේෂ සැලැස්මක් තියෙනවා මේ අපි මල්ල ක්‍රීඩා 100ට වෙනම ලෝගෝ එකක් හැදුවා සිය සැමරීමට. එතකොට ඒ ලෝගෝ එක එන මේ මාසේ 15 වෙනිදා එළි දක්වනවා. නව රාජපක්ෂ ඇමතිතුමා තමයි එන්නේ. අපි එළි දක්වන අපේ සියවස් ලෝගෝ එක. එතකොට සියවස් ලාංඡනය. එතකොට ඒක ලොකු උත්සවයක් හැටියට අපි පවත්වන එකක්. ඊට පස්සේ සියලුම දේවල් ඒ ලෝගෝ එකත් එක්ක යන්නේ. ඊට පස්සේ අපි මේ සාක් කන්ට්‍රීස් අතර ක්‍රොස් කන්ට්‍රී එකක් තියෙනවා. ක්‍රොස් කන්ට්‍රී එකක් තියෙනවා. ඒක සිංහලෙන් කියන්න ඕනේ මම ඉංග්‍රීසියෙන් කිව්වා. ක්‍රොස් කන්ට්‍රී එකක් තියෙනවා. තව හාෆ් මැරතන් එකක් තියෙනවා. එතකොට ඒකට සාක් කන්ට්‍රීස් එනවා ලංකාවට. ඊට අමතරව අපි බලාපොරොත්තු වෙනවා අර හාෆ් මැරතන් එකට ෆැමිලි ඔක්කොම සම්බන්ධ වෙන එකක් සහ ෆන් රන් එකක් තියෙනවා. 5000ක් පද මම අපි බලාපොරොත්තු වෙනවා. ඇත්තම ගත්තාම අර ලොකු ඉවෙන්ට් එකක් නේද? ලොකු ඉවෙන්ට් එකක්. ඒතොර ඒ 5000ටම අපි සාධික පතක් සෙටි මේ ටී-ෂර්ට් එකක් ඒ ඔක්කොම දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ රටහරහා දිවීමේ සවුරුත් එක කොළඹ තමයි තියෙන්නේ. ඒක තියෙන්නේ ජනවාරි 22 වෙනිදා. ඉතින් ඒකට අපි ලොකු කියන්නේ විශාල වේදමක් තරනවා සහ විශාල සංවිධාන මට්ටමක් තියෙනවා. ඊට පස්සේ අප්‍රේල් 7 වෙනිදා කියන්නේ පොතක් එළි දක්වනවා මල්ල ක්‍රීඩා සංගමයේ අවුරුදු 100 පොත. ඉතින් ඒකේ මම හිතන්නේ කියන්නේ ඉතිහාසයක් බලා ගන්න පුළුවන් සහ 100 වෙනුවෙන් ලොකු සම්මේලනයක් බීමැසීච් එකේ පවත්වනවා. මෙවැනි කාර්යයන් තමයි අපි කරන්න යන්නේ. අපි සෝදානම් වෙනවා ඒත් එක්කම ඔය වගේ චතුරික මුලින්මගෙන් අපි ආසියානු ක්‍රීඩාවලත් දකුණු ආසියා පුදුරාජ මල්ල ක්‍රීඩාවල තියෙන වසරේ තියෙන නිසා මේ මොනවා කරත් වැඩක් නැහැ මෙඩල් එකක් ගෙනාවේ නැත්තම්. ඒ නිසා ඒ මෙඩල් ප්‍රොස්පෙක්ට් අපි මෙඩල් ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. මෙඩල් එක ගේන සැලැස්ම දැනට සෑහෙනතුරට ක්‍රියාත්මක වෙලා තියෙනවා. අපේ අරමුණ අපේ රටට මේ තරගාවලි දෙකෙන්ම පදක්කම ගේන්න. ඒවා තමයි මල්ල ක්‍රීඩා සංගමේ සෙන්චරි සෙලිබ්‍රේෂන් එකත් එක්කම අවුරුදු 100 සංගමයකට අවුරුදු 100ක් කියන්නේ සෑහෙන කාලයක්. ඒ 100 ගතවීම අපිට සතුටක් සහ රටටම සතුටක්. එතකොට අපි උනා උනත් අපි මල්ල ක්‍රීඩාවෙන් ඔලිම්පික් සහ ලෝක මල්ල ක්‍රීඩාවලින් අපි පදක්ක දිනාගත්තා. ඒ නිසා අපිට සතුටුයි. ඒ වගේම අපි පුදුරාජ මිල් බණ්ඩලිය ආසියානු විශාල පදක්ක සංඛ්‍යාව කරන් තියෙනවා අපි. ඒ නිසා අපි ඒ දෙකත් එක්කම 100ත් සමරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ජනවාරි 22 වෙනිදාට අර ෆන් රන් එකත් හාෆ් මැරතන් එකත් ජාත්‍යන්තර ක්‍රීඩක වෙන මැරතන් එකත් තුනම පවත්වන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. මං හිතන්නේ මේ සැමරීමට එහා ගිය ඔබතුමන් තුල තියෙන ඔය දැක්ම සහ ක්‍රීඩා වෙනුවෙන් මලල ක්‍රීඩා වෙනුවෙන් තියෙන මේ සැලැස්මවල එක තමයි ඉදිරියේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් කටයුතු කරන්න. ඉතින් ඔබතුමන්ගේ සියලු කටයුතු සාර්ථක වෙන්න කියලාත් මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දැන් ඔබ මේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවත් එක්ක කරන කාර්යයන් ගත්තාම ඔබ මේ රැඳවියන් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් කරන කෙනෙක්. මොකද මං දැක්කා සිපිරිගේ පාමුල කවි පොතක් එළි දක්වනවා රැඳවියන් විසින් රචනා කරපු ගීත කවි ඇතුළත් පොතක්. දැන් ඒ වගේම ඔබ ඒ රැඳවියන් වෙනුවෙන් ක්‍රීඩා ඉසව් පවත්වනවා. අපි ඒ ගැන මතක් කරමු. ඇත්තෙන්ම මේ මම රැඳවියන් එක්ක ක්‍රීඩා කරන කෙනෙක්. මම ගියොත් ක්‍රිකට් ගානවා ඒගොල්ලොත් එක්ක. එතකොට ඒ අය වෙනුවේ මම පැවැත් හැදුවා වොලිබෝල් තරගාවලියක්.
දැන් මේ වොලිබෝල් එක බන්ධනාගාරේ තාප්පේ උඩින් මාංචු ගැලවිලා එන එක තමයි මේ සිම්බල් එක. ඒක එතකොට ඒ අය තමයි මේ ඔක්කොම දේවල් කරන්නේ, ඔක්කොම දේවල් ඉටු කරන්නේ, ඔක්කොම දේවල් කරන්නේ. ඉතින් මේ අය ඉතාම දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නවා. චතුරගමන් පළවෙනි වතාවට බන්ධනාගාර මල්ල ක්‍රීඩා නිලධාරීන්ගේ තරඟ ඉසව්වට සිරකරුවන්ගේ තරඟ ඉසව් දාලා ලංකාවේම සිරකරුව ගෙන්නලා ඒ අයවත් දියුවා. ඉතින් ඒ වගේ මොකද ක්‍රීඩාව තුළින් මිනිස්සුන්ට ගොඩාක් දේවල් දෙනවා. ඒ නිසා දැන් කතා කරන්න වෙලාව නැහැ. ක්‍රීඩාව තුළින් හම්බෙච්ච දේවල් තමයි අපි අද මෙහෙම කටයුතු කරන්නේ. හොඳයි, ඒත් එක්කම ඔබ හොඳ කතාවක් අවසානයේ කියනවා ක්‍රීඩාව තුළින් ලැබෙන විනය මිනිස්සුන්ව වෙනස් කරනවා. ඇත්තටම දැන් මේ අපරාධකරුවන් බවට පත්වෙන බොහෝ දෙනෙක් ජීවිතේ ක්‍රීඩාවක් කළා නම් මේ තැනට එන්න තිබුණ ඉඩකඩ වැළකෙන්නට තිබුණා කියලා හිතන්නට පුළුවන් නේද? ඔව්, මොකද මට කතන්දර ගොඩාක් මතක් වෙනවා මේ වෙලාවේ මගෙත් එක්ක හිටපු මිනිස්සු ගැන, පරණ මිනිස්සු ගැන, ඔය පරණ චන්ඩියෝ කියන අය ගැන. ඒ අයට හැමදාම උණු ජයග්‍රහණය කරන්න, එතෙන්දව ජයග්‍රහණය කරන්න. ඉතින් මේ ජයග්‍රහණය කරන්න බැරි වෙච්ච අය පරාජය දරා ගන්න බෑ. සහ මම අර කරපු රසවින්දනාත්මකට සඳහන බීමයි ශීර්ෂකේ අපි ඒක දැම්මේ රැඳවුවන්ගේ සැඟවුණු චමත්කාරය කියලා. ඒ කියන්නේ මේ රැඳවුවන්ට චමත්කාරය කරන රසවින්දනය කරන්න හම්බෙලා නැහැ එළියේ. ඒ සෞන්දර්ය කලාව ක්‍රීඩාව, සෞන්දර්ය කලාව ක්‍රීඩාව තිබ්බොත් තමයි මිනිස්සු සම්පූර්ණ මිනිහෙක් වෙන්නේ කියලා අපි අහලා තියෙන්නේ. ඒක කොහෙන් හරි කැඩිච්ච අය තමයි ඕක අපි ගාව ඉන්නේ. හොඳයි, ඒත් එක්කම තවත් ප්‍රශ්නයක් තියෙනවා ඔබෙන් අහන්න. දැන් ඔබ තාරුණ්‍ය සමග කටයුතු කරන කෙනෙක්, තාක්ෂණය ඒ වගේම වර්තමානයේ අලුත් වෙන සියලු දේත් එක්ක කටයුතු කරන කෙනෙක්. දැන් ඒ කාලේ සහ මේ කාලේ ගත්තහම අපරාධ අතර තියෙන වෙනසක් තියෙනවද? මේ සමාජ මාධ්‍ය භාවිතයත් එක්ක දැන් සිරගත වීම වැඩිද? ඔබතුමන්ට තියෙන අත්දැකීම මොකක්ද ඒ පිළිබඳව? ඇත්තෙන්ම සිරගත වීම වැඩි. ඒකට හේතු වෙලා තියෙනවා මද්‍රව්‍ය භාවිතයට බැහැවීම තුළ මිනිස්සු ක්‍රීඩාවෙමුත් අයින් වෙනවා, පවුලෙමුත් අයින් වෙනවා, හැමතැනකෙම අයින් වෙනවා. ඒගොල්ලෝ දක්ෂ මිනිස්සු, දක්ෂ ළමයි. ඒ නිසා එක එකක් සමාජ සෝෂල් මීඩියා භාවිතය තුළින් සමහරු ඒකට ඇඩික්ට් වෙනවා. ඒකත් එක්කම ජීවත් වෙන්න යනවා. ඊට පස්සේ සෝෂල් මීඩියා වලට අමතරව එක එක ගේම්ස්, එක එක ක්‍රීඩා වීඩියෝ ගේම්ස් වලින් සමහරු තමන්ගේ ශාරීරික ශක්තිය දියුණු කරගන්නත්, ෆිසිකල් ක්වොලිටීස් දියුණු කරගන්නත් නෙමෙයි යොමුනා කරන්නේ. අරකත් එක්ක, ඇඟිල්ලත් එක්ක ජීවත් වෙන කාඩ්බෝඩ් වීරයෝ බවට පත් වෙලා සමාජ ජාලාවලින් තමන් වීරයෝ බවට පත් වෙන සමාජ ජාලාව යූස් කරනවා වෙනස් දේවල් පතුරවන්න. ඉතින් මේක ලොකු විශාල හානියක් රටට. ඒ නිසා පවුලට සහ ළමයින්ට සහ ක්‍රීඩාවට මේ ඔක්කොම ටික හරි විදිහට කරන්න අපේ ළමයි, දෙමාපියෝ හැමෝම සමාජ වගකීමක් තියෙනවා. බන්ධනාගාරයට එන්නේ නැතුව සමාජ වගකීමක් තියෙනවා අපිට ඔක්කොටම. ඕඩක් තියෙන චතුරිකම් මේ හරහා, මාධ්‍ය හරහා මේවා ගැන දැනුවත් කරන්න. හොඳයි, අද දවසේදී කාල වේලාව ගෙවිගෙන යනවා. අද දවසේදී මගේ මෙදිරියට ස්පෝර්ට්ස් ස්ටාර් තුලට කැඳවාගත්තේ රටක් හඳුනන චරිතයක්, ඒ වගේම ජ්‍යෙෂ්ඨ නායකයෙක් විදිහට කටයුතු කරන, ඒ වගේම ක්‍රීඩාවට හැම ඉසව්වකටම දක්ෂතා දක්වන කෙනෙක්. ඔබතුමන්ට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ ඉතාමත් අඩු කාලෙකින්දී මේ කරපු ඉල්ලීම පිළි අරගෙන නිහතමානීව මේ මගේ වැඩසටහනට පැමිණීම පිළිබඳව අද අපි සම්බන්ධ කරගත්තේ බන්ධනාගාරයේ මාධ්‍ය ප්‍රකාශකතුමන්, ඒ වගේම බන්ධනාගාර කොමසාරිස් පාලන හා පුනරුත්ථාපන මළල ක්‍රීඩා සංගමයේ උපසභාපතිතුමන් චන්දන ඒකනායක මහත්මිය. ආයුබෝවන් කියලා ඔබට සමුදෙනවා. බොහොම ස්තුතියි චතුරිකා. අනිත් එක මේ වගේ ගුවන් විදුලි ශ්‍රී ලංකා ගුවන් විදුලි සම්බන්ධ වීම ලැබීමත් ඉතාම සතුටක් පැරණීම. මොකද්ද ගුවන් විදුලිය? හොඳයි, ඔබතුමන්ට බෙහෙවින්ම ස්තුතියි. අද දවසට අපේ සමුගෙන යන්නයි සූදානම. පොරොන්දු වෙනවා ඔබට එළමෙන බ්‍රහස්පතින්දා දිනේදීත් හරියටම හවස 4ට එනවා ස්පෝර්ට්ස් ස්ටාර් තුලින් ඔබව මුණගැහෙන්නට. එහෙනම් අද දවසේදී සමුගෙන යන්නයි මේ සූදානම. නිෂ්පාදන සහය ලබා දුන්නා සඳරුවන් ලේනගේ සමගින් නිශාන්ත මැණික් දිවල, මම චතුරිකා ගලගෙදරගේ ප්‍රාර්ථනා කරනවා ඔබට ජයග්‍රාහී සුබ දවසක්.